शहर में आ सुधो। भगवान टीचर, हाय भगवान टीचर, हाय भगवान, जंबो ले बाबू, हाय भगवान टीचर, हाय भगवान मैडम, हाय भगवान टीचर, हाय भगवान मैडम, हाय भगवान टीचर, हाय भगवान टीचर, हाय भगवान टीचर। අයිබෝවන් දොළපුතාල හැමෝටම අදත් අයිලර්නින් කොලේජ් එකේ දොළපුතාල එකතුලයින් ඉතිහාසය පන්තියත් එක්ක අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ අපි ඉතිහාසයේ පාඩමට අදාළ තුන්වෙනි පාඩමට අදාළව ඉතිරි කොටස හැමෝටම මාව ඇහෙනව නේද अहनवा टीचर अहनवा टीचर
അപ്പൊ ഞാൻ അത് ദിവസം പാഠം ചെയ്യാമോ? സ്ക്രീൻ നിക്ക് അപ്പൊ അത് ദിവസം പാടുമ്പത്തെ അമ്പത്തെ അപ്പൊ അത് സാക്കാക്കറാണ്ട് ബലാപുറത്തു എന്നെ ഈജിപ്തു ശിഷ്ടാചാര ഗന ഈജിപ്തു ശിഷ്ടാചാര കിലക്കാണ് ഈജിപ്തു ഹിമത്നത്നം മിക കാലിംഗ് ഈ കാലിഹി മിസ്രയ കീഴ മിസ്ര ശിഷ്ടാചാരായിട്ട് തമയപ്പി ഈജിപ്തു ശിഷ്ടാചാരയ കീഴക്കിയെ ഇക്കട്ട് ഹേതുവ് മേവിനൊട്ട് ഈജിപ്തു ഒക്കെ റട്ടിട്ട് തമായി മേ മിസ്ര ശിഷ്ടാചാരപ്പത് കൊട്ടസ് അയത്തലേക്ക് വടിപ്പുറമ പ്രചലിത വിലാത്തേന് ഈജിപ്തു ശിഷ്ടാചാര കീഴ ഈജിപ്തു ശിഷ്ടാചാരയ മിസ്രെ ഹിമത്നത് നാം നയിൽ നിന്ന് ശിഷ്ടാചാരക്കിനും തവത് നാം വിളി ഹതു വന്നെ തപ്പി അത് സാക്കാച്ചാക്കരന് ഈജിപ്തു ശിഷ്ടാചാരമ തമ ഈജിപ്തു ശിഷ്ടാചാരത്തി എന്നെ പുത്തെ ആഫ്രിക്കാനു മഹാദ്വീപയെ ആഫ്രിക്കാനു മഹാദ്വീപെ തമയമേ ഈജിപ്തു പീഠലത്തിയെന്നെ തിന്നെ ഈജിപ്തു ശിഷ്ടാചാരത്തി എന്നെ ഈജിപ്തു ആഫ്രിക്കാനു മഹാദ്വീപയെ ആഫ്രിക്കാനു മഹാദ്വീപയെ ഹരഹ ഗലാബസിന് നൈൽ ഗംഗാവ് മൂലിക കരകിന് തമായി മേ ഈജിപ്തു ശിഷ്ടാചാരയ ആരംഭ വില തീയന്നെ അപ്പി കാലം കഥാകരപ്പ് ഹെമ ശിഷ്ടാചാരയക്മാത് ആരംഭവെന്നെ അംകിസി ഗംഗാ നിമ്നയാക് മുൾക്കര ഗണിമി ഇത് മേ ശിഷ്ടാചാരയ ആരംഭവെന്നെ നയൽ ഗംഗാവ് മുൾക്കര ഗണിമി തുടർമേ നയൽ ഗംഗാവേ പഹല കൊട്ടസേ തമായി ശിഷ്ടാചാരയാക് വിധിഹട്ട് മേ ഈജിപ്ത് ശിഷ്ടാചാരയ ആരംഭവില വർധനയ വെന്നെ മേ ശിഷ്ടാചാരയെ ദിയുനുമ അവധിയെ വിധിയിട്ട് അപ്പിട്ട് സലക്കാണ് പൊളുവാ ക്രിസ്തു പൂർവ തുന്ദഹസ് എക്കസിയ പനഹ പമൻ തുടർ മേ ശിഷ്ടാചാരയെ വടാ വർദ്ധിത അവധിയക്തമായി മേ ക്രിസ്തു പൂർവ തുന്ദഹസ് എക്കസിയ പനഹ കിയല കിയന്നെ കലില സന്ധാൻ കര മേ പ്രദേശയ വർത്തമാനെ വെനുകോട്ട് അയത്വന്നെ ഈജിപ്തോട് നിസാ ഈജിപ്ത് ശിഷ്ടാചാരയെ കിയല മേക ഹതുൻ ബനവ കിയല
අපිට මේ ශිෂ්ටාචාරයේ අගනුවර උනේ කයිරෝ නගරේ. කයිරෝ නගරයේ අගනුවර වෙමින් තමයි මේ ශිෂ්ටාචාරය දියුණුවට පත් වෙන්නේ. අනෙක් ශිෂ්ටාචාරවල වගේම තමයි මේ ශිෂ්ටාචාරයේ වැසියන්ගේ ප්‍රධාන ජීවන උපාය බවට පත් වෙන්නේ කෘෂි කර්මාන්තය. ඒ වගේම විශේෂත්වයක් තියෙන පොතේ මේ ශිෂ්ටාචාරයේ වාරි මාර්ග පද්ධතියක් දියුණු කිරීමට මේ ඊජිප්තු වැසියන් සමත් වෙනවා. එතකොට මේ ඊජිප්තුවෙන් ලොවට දායාද වෙච්ච වටිනාම දේ තමයි අපිට ඊජිප්තුව කියුවහම මතක් වෙන්නෙම මොකක්ද? පිරමීඩ. ඉතින් මේ ලෝකයට දායාද වෙච්ච විශිෂ්ටතම නිර්මාණයක් තමයි ඊජිප්තු වැසියන්ගේ පිරමීඩ කියලා කියන්නේ. ඒ වගේම තමයි පුතේ ඊජිප්තුව කියුවහම අපිට පිරමීඩ මතක් වෙනවා වගේම ඊළඟට මතක් වෙන නම තමයි මෙන්න මේ රජපෙළපතේ නම. ඊජිප්තුව පාරාවෝ කියන රජපෙළපත. ඒතර මෙන්න මේ රජපෙළපත තමයි දීර්ඝ කාලයක් ඊජිප්තුව පාලන කටයුතු අරගෙන ගිහින් තියෙන්නේ. ඒ වගේම තමයි මේ මවුන් විසිනුත් අක්ෂර පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මේ අක්ෂර ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන්ගේ තිබුණු මේ පිරමීඩ හැදීමේ තාක්ෂණයත් එක්ක ලෝකයට දායාද වෙච්ච තවත් වැදගත් දෙයක් තමයි ජ්‍යාමිතිය කියලා කියන්නේ. ඉතින් මේ ජ්‍යාමිතිය ලෝකයට දායාද කළ පිරිස විදිහට හඳුන්වන්නේ මෙන්න මේ ඊජිප්තු වැසියන්. ඉතින් මේ කියන්නේ ඊජිප්තුව ගැන තවත් තොරතුරු අපි සාකච්ඡා කරනවා. මොනවද මේ පිරමීඩ කියලා කියන්නේ? මේ තියෙන්නේ ඔයගලගේ අච්චු පොතේ දක්වලා තියෙන පින්තූරය. මේ පිරමීඩ තියෙන්නේ කොහෙද? කයිරෝ නගරයට මදක් ඈතින් පිහිටලා තියෙන ගීසා කියන ස්ථානයේ. විශේෂත්වය තමයි පුතේ ලෝකේ පුදුමහතෙන් එකක් විදිහටත් මේ පිරමීඩ සලකනවා. ඊජිප්තු වැසියන්ගේ මේ නිර්මාණය ලොව අදටත් මවිත කරපු නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඊජිප්තු වැසියන් මේ පිරමීඩ නිර්මාණය කරේ විශේෂයෙන්ම ඔවුන්ගේ මෘතදේහ තැන්පත් කිරීම සඳහා. පාරාවෝ රජවරුන්ගේ, ඒ වගේම විසෝවරුන්ගේ, එතකොට තවත් ඒ ශිෂ්ටාචාරයේ හිටපු තවත් ප්‍රභූවරුන්ගේ මෘතදේහ මේ පිරමීඩවල තැන්පත් කරලා තියෙනවා. ඊජිප්තුවේ මේ පැරණිතම පිරමීඩය නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2630ත් 2610ත් අතර කාලෙක. ලොකු කාලයක් වැය වෙනවා මේ වගේ පිරමීඩ නිර්මාණය කිරීමටත්. ගීසාවල තියෙන පිරමීඩ ලෝකයේ පුදුම හතෙන් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඔබට මේ අචුපතේ දක්වලා තියෙන පිරමීඩය තමයි ලෝකයේ පුදුම හතෙන් එකක් විදිහට දක්වන්නේ. අපි කතා කරේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිහිටීම ගත්තහම අප්‍රිකානු මහද්වීපයේ තමයි මේ ශිෂ්ටාචාරය පිහිටලා තියෙන්නේ. ඒ වගේම නයිල් ගංගාව ආශ්‍රය කරගෙන තමයි මේ ශිෂ්ටාචාරය දියුණු වුණේ. පැහැදිලිද? එතකොට මේ ශිෂ්ටාචාරයේ වර්ධිතම අවධියක් විදිහට ක්‍රිස්තු පූර්ව 3150 වගේ අවදි අපිට ගන්න පුළුවන්. ඊජිප්තුවට මේ මිසර ශිෂ්ටාචාරයේ පැවති ප්‍රදේශ ඊජිප්තු කියන රටට අයත් වෙන නිසා තමයි මේ ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය කියලා හඳින්වන්නේ. ඒ වගේම මේ ශිෂ්ටාචාරයේ අගනුවර වෙන්නේ කයිරෝ නුවර. ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් වැසියන්ගේ ප්‍රධාන ජීවන උපාය වුණ අපි කිව්ව මොකක්ද? කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය දියුණුවත් එක්ක වාරි මාර්ග පද්ධතියක් දියුණු කරගන්නත් මේ වැසියන් සමත් වෙනවා. ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳව කතා කරනකොට වඩා වැදගත්ම කාරණාව තමයි ඔවුන් විසින් ලෝකයට දායාද කරපු පිරමීඩ.
ඒ වගේම මේ ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනය කරනකොට ශිෂ්ටාචාර ඉතිහාසයේ භාගයකට වඩා අධ්‍යයනය කරන්න තියෙන මේ පාරාවෝ රජ පෙළපතගෙන් ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වඩා කැපී පෙනෙන රජ පෙළපතක් විදිහට අපිට මේ පාරාවෝ රජ පෙළපත හඳුන්වන්න පුළුවන් ඊජිප්තු ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් පාලනය කරේ මේ කියන රජ පෙළපත විසින් ඒ වගේම තමයි මේ අය අක්ෂර පද්ධතියක් නිර්මාණය කරා මේව හැඳින්නෙව්වා මොනවා කියලාද ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා තවත් විශේෂ කාරණාවක් තමයි ලෝකයට ජාමිතිය දායාද කරන්නේ මේ ඊජිප්තු වැසියන් මොකද මොවුන්ට හොඳම හැකියාවක් තිබුණා පිරමීඩ නිර්මාණය කිරීම එතකොට ඒවැයි තිබුණු සමමිතික හැඩයන් මේ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් මේ ඊජිප්තු වැසියන්ට තිබුණා. ඒ නිසා ලෝකයට ජාමිතිය දායාද කරපු වැසියන් විදිහට හඳුන්වන්නේ මේ මිසර ශිෂ්ටාචාර වැසියන්. එහෙමත් නැත්නම් ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන්. පැහැදිලිද? එහෙනම් අපි ලියාගමු අද මාතෘකාව ඊජිප්තු ශිෂ්ටාචාරය. ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය යටතේ අපි ලියාගමු ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය මිසරය 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 නයිල් නිම්න ශිෂ්ටාචාරය මිසරය නයිල් නිම්න ශිෂ්ටාචාරය නෙතුග ලියනවද නෝට් එක හරි හොඳයි ඊජිප්තු ශිෂ්ටාචාරය මිසරය නයිල් නිම්න ශිෂ්ටාචාරය ලෙසද හඳුන්වයි ලෙසද හඳුන්වයි
ක්‍රමයේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිළිටලා තියෙන්නේ කිව්වා අප්‍රිකානු මහද්වීපයේ කියලා. ක්‍රමයේ තව ළඟ සිටියමක් තමයි මේ දකින්නේ ඔබ. මේ දෙන කයිරෝ පේනවා ඇති. ඒතකොට ගීසා කියන්නේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ නගර. නයිල් ගංගාව ආශ්‍රය කරගෙන තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ කයිරෝ අගනුවර කරගනිමින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ලියාගමු ඊළඟ කරුණ. අප්‍රිකානු මහද්වීපය හරහා අප්‍රිකානු මහද්වීපය හරහා ගලා බසින අප්‍රිකානු මහද්වීපය හරහා ගලා බසින අප්‍රිකානු මහද්වීපය හරහා ගලා බසින නයිල් ගංගාවේ මොකක්ද නයිල් ගංගාවේ පහළ කොටසේ නයිල් ගංගාවේ පහළ කොටසේ මෙම ශිෂ්ටාචාරය දියුණු විය මෙම ශිෂ්ටාචාරය දියුණු විය මොන දැන් කොහෙද මේ ශිෂ්ටාචාරය පිළිලා තියන්නේ අප්‍රිකානු මහද්වීපයේ නයිල් ගංගාව ආශ්‍රය කරගෙන ඊළඟ කරුණ මෙම ශිෂ්ටාචාරයේ දියුණු වූයේ මෙම ශිෂ්ටාචාරය දියුණු වූයේ මෙම ශිෂ්ටාචාරය දියුණු වූයේ මෙම ශිෂ්ටාචාරය දියුණු වූයේ ක්‍රිස්තු පූර්ව තුන්දහස් එකසිය පනහේදී පමණය එකසිය පනහේදී පමණය Thank you.
තුන්වෙනි කරුණ එම ප්‍රදේශය එම ප්‍රදේශය එම ප්‍රදේශය එම ප්‍රදේශය වර්තමානයේදී එම ප්‍රදේශය වර්තමානයේදී ඊජිප්තුවට අයත් වන බැවින් එම ප්‍රදේශය වර්තමානයේදී ඊජිප්තුවට අයත් වන බැවින් ඊජිප්තුවට අයත් වන බැවින් ඊජිප්තු ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි ඊජිප්තු ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි ඊජිප්තු ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි මෙම ශිෂ්ටාචාරයේ හතරවෙනි කරුණ මෙම ශිෂ්ටාචාරයේ මෙම ශිෂ්ටාචාරයේ අගනුවර වූයේ මෙම ශිෂ්ටාචාරයේ අගනුවර වූයේ කයිරෝ නගරයයි මෙම ශිෂ්ටාචාරයේ අගනුවර වූයේ කයිරෝ නගරයයි මෙම ශිෂ්ටාචාරයේ අගනුවර වූයේ කයිරෝ නගරයයි පස්වෙනි කරුණ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පස්වෙනි කරුණ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් වැසියන්ගේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් වැසියන්ගේ හොඳයි කවිෂා ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් වැසියන්ගේ
ප්‍රධාන ජීවනෝපාය ප්‍රධාන ජීවනෝපාය ප්‍රධාන ජීවනෝපාය වූයේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි කෘෂිකර්මාන්තයයි හොඳයි නුලාරි පේශලා හොඳයි පුතා තිසෙනි හොඳයි පුතේ හයවෙනි කරුණ දියුණු වාරිමාර්ග පද්ධතියක් දියුණු වාරිමාර්ග පද්ධතියක් නෙක්සලනී හොඳයි දියුණු වාරිමාර්ග පද්ධතියක් නිපදවීමට ඔවුන් සමත් විය නිපදවීමට ඔවුන් සමත් විය භාෂිනී හොඳයි පුතා සිටනා හොඳයි ශේහානි හොඳයි පුතා සෙල්මිනි හොඳයි නෙතක හොඳයි චෙසිකා හොඳයි මිත්මිත හොඳයි නිමසරා හොඳයි හරි හැමෝම ලියලා දෙන්නේ අන්තිම කරුණ මං කියන්නම් ඊජිප්තු වැසියන් විසින් ඊජිප්තු වැසියන් විසින් ලෝකයට දායාද කළ ඊජිප්තු වැසියන් විසින් ලෝකයට දායාද කළ විශිෂ්ටතම නිර්මාණය වූයේ විශිෂ්ටතම නිර්මාණය වූයේ හොඳයි විතුමි හොඳයි විනුති ඊජිප්තු වැසියන් විසින් ලෝකයට දායාද කළ විශිෂ්ටතම නිර්මාණය වූයේ පිරමීඩයි හේෂිත හොඳයි හරි දැන් මතකද මේ කියපු කාරණා
අප්‍රිකානු මහද්වීපයේ නයිල් නදිය මුල් කරගෙන තමයි මේ මිසර් ශිෂ්ටාචාරය හිමත් නැත්නම් ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ. මේ ශිෂ්ටාචාරයේ දියුණුම අවධියේ විදිහට අපිට ක්‍රිස්තු පූර්ව 3150 හඳුන්වන්න පුළුවන්. එතකොට දේවනපුර මිසර ශිෂ්ටාචාරයේ පවතින ප්‍රදේශය ඊජිප්තු කියන රටට අයත් වෙන නිසා මේක ඊජිප්තු ශිෂ්ටාචාරය කියලා හඳුන්වනවා. එතකොට මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රධාන අගනගරය බවට පත් වෙන්නේ කයිරෝ නගරය. අනිත් ශිෂ්ටාචාරවල වැසියන් වගේමයි මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂි කර්මාන්තය. මෙයට දියුණු මාර්ග පද්ධතියකුත් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් පිළිබඳව කතා කරනකොට වැඩි අවධානයක් යොමු වෙන්නේ ඔවුන් විසින් ලෝකයට දායාද කරපු විශේෂ නිර්මාණ පුදුමහතෙන් එකක් විදිහට ලෝකෙම අවිත කරන නිර්මාණයක් විදිහට මේ පිරමීඩ අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟ කරුණ ටික ලියාගෙන ඉස්සරහට යමු. ඒතර මේ ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කළේ කවුද? පාරාබෝ කියන රජ පෙළපත. පාරාබෝ කියන රජ කෙනෙක් නෙමෙයි මේ රජ පෙළපතක්. ඒතර මේ රජ පෙළපතට අයත් විවිධ රජවරුන් මේ ඊජිප්තු ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් පාලන කටයුතු කරගෙන ගියා. ඊළඟ කරුණ ලියාගමු. මෙම ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් මෙම ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කරන ලද්දේ පාලනය කරන ලද්දේ තරුෂි නෝට් එක ලියනවද? දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කරන ලද්දේ පාරාවෝ නම් රජ පෙළපත විසිනි. පාරාවෝ නම් රජ පෙළපත විසිනි. පාරාවෝ නම් රජ පෙළපත විසිනි. පාරාවෝ නම් රජ පෙළපත විසිනි.
ඊළඟ කරුණ ඔවුන් විසින් නිපද වූ ඔවුන් විසින් නිපද වූ ඔවුන් විසින් නිපද වූ ඔවුන් විසින් නිපද වූ තවත් වැදගත් අංගයක් නම් තවත් වැදගත් අංගයක් නම් අක්ෂර පද්ධතියයි අක්ෂර පද්ධතියයි ඒකටම ලියා ගන්න ඒවා ඊජිප්තු චිත්‍රාක්ෂර නමින් හැඳින්වේ ඒවා ඊජිප්තු චිත්‍රාක්ෂර නමින් හැඳින්වේ මේ තුන්වෙනි කරුණ ලියන්න ඕනි නැහැ හරි ඔවුන් විසින් නිපද වූ තවත් වැදගත් අංගයක් නම් අක්ෂර පද්ධතියයි ඒවා ඊජිප්තු චිත්‍රාක්ෂර නමින් හැඳින්වේ අක්ෂර පද්ධතිය ගැන වෙනම කතා කරන නිසා ඔවුන් විසින් නිපද වූ තවත් වැදගත් අංගයක් නම් අක්ෂර පද්ධතියයි ඒවා ඊජිප්තු චිත්‍රාක්ෂර නමින් හැඳින්වේ කියලා මේ වාක්‍ය දෙවෙනි වාක්‍යයටම ලියන්න ඊළඟ කරුණ ජාමිතිය ලෝකයට දායාද කරන ලද්දේ ජාමිතිය ලෝකයට දායාද කරන ලද්දේ ජාමිතිය ලෝකයට දායාද කරන ලද්දේ හොඳයි පේශලා මිසර ශිෂ්ටාචාර වැසියන් විසිනි මිසර ශිෂ්ටාචාර වැසියන්ය ජාමිතිය ලෝකයට දායාද කරන ලද්දේ මිසර ශිෂ්ටාචාරයේ වැසියන්ය රෂානි හොඳයි උමේෂා නුලාරි හොඳයි නිත්සරණි තුළ හොඳයි පුතා ශෙහානි මිනුති හොඳයි හැමෝම ලියා ගන්න ඇති නේද මේ කොටස බලුවා
Liva teacher. Jessica. Congratulations. දැන් මට ගද මේ ලියාගත්ත කොටස අපි කිව්වේ මේ ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් පාලනය කරේ පාරාවෝ කියන රජ පෙළපත. ඒතර මේ අය අක්ෂර පද්ධතියකුත් අනුදී හොඳයි. අක්ෂර පද්ධතියකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ අක්ෂර පද්ධතියේ හැඳින්වෙව මොකක්ද? ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා. තවත් විශේෂ දායාදයක් මොවුන්ගෙන් ලෝකයට ලැබිලා තියෙනවා ඒ තමයි ජ්‍යාමිතිය කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඊළඟ කොටසට යමු. කියවනේ ලෝකයට දායාද කරපු විශිෂ්ටතම දායාදයක් තමයි පිරමීඩ කියලා කියන්නේ. එතකොට පුතේ කයිරෝ නගරයේ ගීසා කියන ස්ථානයේ කයිරෝ නගරයේ ටිකක් ඈතින් පිටලා තියෙන ගීසා කියන ස්ථානයේ තියෙන මේ පිරමීඩ ලෝකයේ පුදුම හතෙන් එකක් විදිහට නම් කරලා තියෙනවා. පිළියාගමු මාතෘකාව ඊජිප්තුවෙන් ලොවට දායාද වූ පිරමීඩ. ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳව ඉතිහාසඥයින් විවිධ ගවේෂණ. එතකොට මේ වෙනකොටත් පවතින විශේෂ ස්ථානයක් ඉතිහාසයේ ලෝකයේ ගත්තහම විශේෂ ස්ථානයක් මේ ඊජිප්තුවේ ශිෂ්ටාචාරයේ තියෙන පිරමීඩ වලට හිමි වෙලා තියෙනවා. ඒකට හේතුව තාමත් ඒ නිර්මාණ පුදුම සහගතයි. ඔවුන්ගේ තාක්ෂණය තාමත් ලෝකයට පුදුමයක්. ඒ නිසානේ මේක පුදුම හතෙන් එකක් විදිහට නම් කරන්නේ. ඊජිප්තුවෙන් ලොවට දායාද වූ පිරමීඩ. පුළුවන් නම් අචුපතේ තියෙන පින්තූරේ අරගෙන පොතේ අලවලා ඒක යටින් මේ විදිහට ලියාගන්න ඉඩක් තියාගන්න පොතේ. ඉහතින් දැක්වෙන්නේ කයිරෝ නගරයට මදක් ඈතින් පිහිටි ගීසා නම් ස්ථානයේ ගොඩනගා ඇති පිරමීඩයි. මේ පිරමීඩේ පිහිටලා තියෙන්නේ කයිරෝ නගරයේ මදක් ඈතින් පිහිටලා තියෙන ගීසා කියන ස්ථානයේ. ලෝකේ පුදුම හතෙන් එකක්. ලෝකේ සංචාරක ආකර්ෂණය ඇති ඉහළ ස්ථානයක් මේ ස්ථානයට හිමි වෙනවා. ඉලියා ගමු. මොනවටද මේ පිරමීඩෝන් භාවිතා කළේ කියලා. ඊජිප්තුවෙන් ලොවට දායාද වූ පිරමීඩ කියන මාතෘකාව යටතේ අපි ලියාගමු. පාරාවෝ රජවරුන්ගේ හා පාරාවෝ රජවරුන්ගේ හා පාරාවෝ රජවරුන්ගේ හා ඔවුන්ගේ බිසෝවරුන්ගේ ඔවුන්ගේ
ඔවුන්ගේ බිසෝවරුන්ගේ ආරාවෝ රජවරුන්ගේ එතකොට එයගේ විසෝවරුන්ගේ මෘතදේහ මෙම පිරමීඩවල තැන්පත් කර තිබේ. ඔවුන්ගේ මෘතදේහ මෙම පිරමීඩවල තැන්පත් කර තිබේ. ඊළඟ කර්ණ ඊජිප්තුවේ හැරණිතම පිරමීඩය ඊජිප්තුවේ හැරණිතම පිරමීඩය ඊජිප්තුවේ පැරණිතම පිරමීඩය ඉදිකරන ලද්දේ ඊජිප්තුවේ පැරණිතම ඊජිප්තුවේ පැරණිතම පිරමීඩය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 2630 2630 2611 අතර කාලයේදීය. හොඳයි ජෙසිකා. ශ්‍රියානි.
හොඳයි පුතා මිතුල ගීසාහි පිහිටි පිරමීඩ ලෝකයේ තිබෙන පුදුම හතෙන් එකක් ලෙස සැලකේ. ලෝකයේ තිබෙන පුදුම හතෙන් එකක් ලෙස සැලකේ. එතකොට ලෝකේ වැදගත් මායාදයක් අපිට ඊජිප්තු වැසිය මේ පිරමීඩේ යොදාගෙන තියෙන පුතේ විවිධ රජවරුන්ගේ මෘත දේහ තැන්පත් කිරීම සොහොන් කොත් වගේ තමයි. එතකොට මේවා මෘත දේහ තැන්පත් කිරීම සඳහා තමයි පිරමීඩ නිර්මාණය කරලා තියෙනවා. ඊජිප්තුවේ තියෙන පැරණිතම පිරමීඩය කාල නිර්ණය කරලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 2630 2611 අතර කාලයේදී නිර්මාණය වෙන්නට ඇති කියලා. ඒකට ලෝකේ පුදුම හතෙන් එකක් විදිහට සලකන්නේ අපි අර කලින් කතා කරපු ගීසාවල තියෙන පිරමීඩය. පැහැදිලිද? ප්‍රමේ යන ලොකු විස්තරයක් පුතාලට තාම මේ පුංචි වයසට වැදගත් නොවන නිසා පුතාලගේ විශේෂ නිර්දේශයට අදාළව තමයි මේ පාඩම සකස් කරලා තියෙන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කවුරු ගැනද? එෆටිටි රජන ගැන. මේව හඳුන්වන්නේ නෙෆ උටෙන් නෙෆටිටි රජන කියලා. නෙෆටිටි රජින පාරාවෝ රජ කෙනෙක් වෙච්ච අක්හෙනතන් කියන රජතුමාගේ දිසව කියලා තමයි පිළිගන්නේ. ඒතර මෙය ජීවත් වුණා කියලා කියනවා ක්‍රිස්තු පූර්ව 1370 1334 කාලයේදී. මේ අක්හෙනතන් රජතුමා මිය ගියාට පස්සේ කෙටි කාලයක් මේ නෙෆටිටි රජුන් විසින් ඊජිප්තුව පාලනය කරන්නට ඇති කියලා සැලකෙනවා. ඒ වගේම තමයි නෙෆටිටි රජුන් පුරාණ කාලේ හිටපු එතකොට මිනිසර ශිෂ්ටාචාරයේ හිටපු රෝමත් කාන්තාවක් විදිහට තමයි සැලකන්නේ. ඒකට හේතුව ඇගේ මේ උඩුකය දැක්වෙන මූර්තිය ඇය ජීවත්ව සිටින කාලයේදී නිර්මාණය කරන්නට ඇති කියලා සැලකෙනවා. උඩුකය දැක්වෙන මූර්තිය ඉන් බොහොම අලංකාර විදිහට ඇයව නිර්මාණය කර තිබීම නිසා පුරාණයේ විසපු තම රූමත් ස්ත්‍රියක් විදිහට මේ නෙෆටිටි රජින හඳුන්වනවා. ඉගෙන ගන්න තියෙන්නේ මේ අක්හිනතන් රජතුමාගේ විසව පිළිබඳව කවුද නෙෆටිටි රජින ගැන. අපි ලියාගමු මාතෘකාව
never never utain nefertiti regina ekak nama wenas me kriya gamu never never utain nefertiti regina කවුද මේ නෙෆටිටි රජින කියලා කියන්නේ පාරාවෝ රජ පෙළපතේ හිටපු අඛෙනතන් රජතුමාගේ බිසව ක්‍රියාගම් පළවෙනි කරුණ මෙය පාරාවෝ රජෙකු වූ මෙය පාරාවෝ රජෙකු වූ පාරාවු රජෙකු වූ අඛෙනතන්ගේ බිසවයි අඛෙනතන්ගේ බිසවයි ඊළඟ කරුණ ඇය ජීවත් වූයේ ක්‍රිස්තු පූර්ව 1370 1330 අතර කාලයේදීය ඊළඟ කරුණ අඛෙනතන් රජු හොඳයි ප්‍රේක්ෂලා අඛෙනතන් රජු මියයාමෙන් පසු අඛෙනතන් රජතුමා මිය ගියාට පස්සේ මිය යාමෙන් පසු
දීප්ත හොඳයි. හොඳයි තිස්සෙනි. අඛෙනතන් රජු මිය යාමෙන් පසු කෙටි කාලයක් ඇය විසින් ඇය විසින් හොඳයි කවීෂා සෙව්මිනි හොඳයි නුලාරි නෙතුල කෙටි කාලයක් ඇය විසින් හොඳයි නෙතුග නෙත්සරණී කෙටි කාලයක් ඇය විසින් ඊජිප්තුව පාලනය කරන්නට ඇතැයි සැලකේ කැමරාව ඔෆ් කරන් ඉන්න ඇත් මේ නෝට් එක ලියන වැන්ති කියලා හිතනවා මින්සර ලිව්වද හොඳයි මින්සර හොඳයි ශිහානි භාෂිනී හොඳයි අන්තිම කරුණ අපි ලියාගමු නෙෆර්ටිටි රජින පුරාණ කාලයේ විසූ පුරාණ කාලයේ විසූ හොඳයි නෙතුල නෙෆර්ටිටි රජින පුරාණ කාලයේ විසූ සත්සරණි හොඳයි පුරාණ කාලයේ විසූ සෙව්මිනි හොඳයි පුතා අනුදී හොඳයි පුතේ ඒ සිත හොඳයි විනුති හොඳයි පුතා කෝපි අරමේ සෙනුකි හැම නැද්ද අද ක්ලාස් එකේ හොඳයි පුතා සෙනුකි හොඳයි හැමෝම ලියලානේ හරි අපි එහෙනම් යමු ඊළඟ කොටසට මේ තියෙන්නේ නෙෆර්ටිටි රජින ජීවත්ව සිටිය කාලයේදී මේ මූර්තිය නිර්මාණය කරන්නට ඇති කියලා තමයි ගොඩදෙනෙක් විශ්වාස කරන්නේ ඉතිහාසඥයෝ මොකද ඉතාම රූපෙන් අගතැම්පත් විදිහට මේ මූර්තිය නිර්මාණය කරලා තියෙන නිසා
එතකොට මේ රූපය දැක්කොත් හඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි මිසර ශිෂ්ටාචාරයේ හිටපු පාරාවෝ රජ පෙළපතේ අඛෙනතන් රජතුමාගේ විසව වෙච්ච නෙෆටිටි රජින තමයි මේ කියලා. පැහැදිලිද? එතකොට මේ තින්දුර දාලා තියෙන්නේ ඒ අය පිළිබඳව අධ්‍යයනය කරන්න. අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා පුතේ මේ මිසර ශිෂ්ටාචාරයේ තිබුණු අක්ෂර මාලාව ගැන. මේ උගතුන් ලිවීමට උපයෝගී කරගන්න පුළුවන් යම්කිසි සංකේත මාලාවක් නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ අක්ෂර මාලාවේ එය පාවිච්චි කරපු විවිධ භාණ්ඩ එතකොට සත්තු මෙන්න මේ වගේ දේවල් යොදාගෙන පරිසරයේ දේවල් ඒගොල්ලෝ දැකපු දේවල් එතකොට ඒගොල්ලෝ පාවිච්චි කව නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ අක්ෂර අපි කලිනුත් කිව්වා මොනවා කියලාද හඳුන්වන්නේ? ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා. මේ විදිහට මේ පින්තූරේ දාලා තියෙන ඕගලගේ අච්චු පොතේ. එතකොට මේ තියෙන්නේ ඊජිප්තු චිත්‍රාක්ෂර. විවිධ චිත්‍රයය භාවිතා කරපු දේවල්, එතකොට එය දැකපු දේවල්, විවිධ සතුන්ගේ රූප මේවා යොදාගෙන තමයි මේ අය තමන්ගේ අක්ෂර මාලාව නිර්මාණය කරගෙන තියෙන්නේ. පැහැදිලිද? සංකේත මාලාවක් ඕ නිර්මාණය කරා. එතකොට මේවට ගොඩක්ම ඒගොල්ලෝ උපයෝගී කරගත්තේ භාණ්ඩවල සහ දකින් ඇසුරු කරන දේවල් වල රූප වගේම විවිධ සතුන්ගේ රූපත් මේ අය ඊජිප්තු චිත්‍රාක්ෂර වලට යොදාගෙන තිබුණා. ඒ මගින් යම් කිසි දෙයක් sannivedanaya කරන්නට, ලියලා sannivedanaya කරන්නට මේ ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් ඉගෙනගෙන තිබුණා. එතකොට ඔවුන්ගේ අධ්‍යාපනයේ ඉහළ තැනක තිබුණු බව පැහැදිලි. අපි ලියාගමු ඊජිප් අක්ෂර මාලාව. ඊජිප්තු අක්ෂර මාලාව නැත්නම් අක්ෂර මාලාව. අක්ෂර මාලාව යටතේ අපි ලියාගමු උගතුන් උගතුන් ලිවීමට උපයෝගී කරගත හැකි උගතුන් ලිවීමට උපයෝගී කරගත හැකි ලිවීමට උපයෝගී කරගත හැකි සංකේත මාලාවක්
සංකේත මාලාවක් නිපදවා ඇත නිපදවා ඇත දේවල් උපයෝගී කරගෙන තමයි මේ කියන සංකේත නිර්මාණය කරලා තියෙන්නේ භාෂාවක් තිබිලා තියෙනවා එතකොට ඒක සංනිවේදනය කරන්න අක්ෂර මාලාවක් උන්ට තිබිලා තියෙනවා හොඳයි සත්සරණි හොඳයි පේශලා හොඳයි කවිෂා හොඳයි පුතේ නිතුග දෙවෙනි කරුණ අපි ලියාගමු නොයෙකුත් භාණ්ඩවල සහ නොයෙකුත් භාණ්ඩවල සහ නිම්සරා හොඳයි සෙව්මිනි හොඳයි පුතේ නොයෙකුත් භාණ්ඩවල සහ දකින ඇසුරු කරන දෑ භාෂිනී හොඳයි අශානි හොඳයි පුතා විනුති හොඳයි පුතේ දකින ඇසුරු කරන දෑ අශානි හොඳයි දකින ඇසුරු කරන දෑ රූපයට නැගීමෙන් හොඳයි නුලාරි දකින ඇසුරු කරන දෑ රූපයට නැගීමෙන් සංකේත සකස් කර තිබේ හොඳයි නිතුල සංකේත සකස් කර තිබේ අනුදි හොඳයි පුතා භාෂිනී හොඳයි හොඳයි සෙන්කි නෙත්සරණී හොඳයි ඒෂා හොඳයි මොනවා කියලාද මේ මේ ඊජිප්තු අක්ෂර හැඳින්වුවේ ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා මේවා ඊජිප්තු චිත්‍රාක්ෂර ලෙස හැඳින්වේ ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊජිප්තුවේ චිත්‍ර පිළිබඳව මේ තියන්නේ රාජකීයකු පක්ෂීන් හඹා යන ආකාරය දැක්වෙන පැරණි ඊජිප්තු සිතුව මේ සිතුව මේ බුතේ වර්ණ භාවිතා කරලා තියෙනවා ඒ වගේම පරිසරේ තාම දර්ශනීය විදියට සිතුවම් කරලා තියෙනවා මේ නිසා ඊජිප්තු චිත්‍රකලාව ඉතාම දියුණුව පැවතුණු බව අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ චිත්‍රය තමයි දුවල පුතාලගේ අධ්‍යයනය සඳහා දීලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රය දක්වලා තියෙන්නේ මේක ඊජිප්තුවේ ඉතාම ප්‍රසිද්ධ චිත්‍රයක්. රාජකීයකු පක්ෂීන් හඹා යන ආකාරය දැක්වෙන
පැරණි ඊජිප්තු සිතුවම විදිහට තමයි මේක හඳුන්වන්නේ. පිළියාගමු ඊජිප්තු චිත්‍ර. ඊජිප්තු චිත්‍ර. කොට දැන් මේ ඊජිප්තුවේ තියෙන පිරමීඩයක් දීලා එහෙමත් නැත්නම් නෙෆටිටි රජිනගේ පින්තූරය දීලා නැත්නම් මේ චිත්‍රය දීලා ඇහුවොත් මේ මොකක්ද කියලා ඒක හඳුනගන්න හැකි වෙන්න ඕනි. ඊජිප්තු චිත්‍ර. ඊජිප්තු චිත්‍රය යටතේ අපි ලියාගමු. අච්චුපොතේ තියෙනවා. පුළුවන් නම් මේ චිත්‍රය පොතේ අලව ගන්න. රාජකීය පක්ෂීන් හඹා යන ආකාරය දැක්වෙන රාජකීය පක්ෂීන් හඹා යන ආකාරය දැක්වෙන පැරණි ඊජිප්තු සිතුවමකි. පැරණි ඊජිප්තු සිතුවමකි. විවිධ වර්ණ රේඛා භාවිතා කරමින් ඉතාම දර්ශනීය ලෙස නිර්මාණය කරපු සිතුවමක් විදිහට තමයි මේ සිතුවම හඳුන්වන්නේ. ඊළඟ කරුණ පරිසරය ඉතාම දර්ශනීය ලෙස මෙහි සිතුවම් කර තිබේ. පරිසරය ඉතාම දර්ශනීය ලෙස මෙහි සිතුවම් කර තිබේ. එතකොට දැන් අපි කතා කරා ඊජිප්තු ශිෂ්ටාචාරයේ කොහෙද පිහිටලා තියෙන්නේ. එතකොට ඊජිප්තු ශිෂ්ටාචාරයේ හිටපු රජිනක් ගැන කතා කරා. එතකොට ඊජිප්තුවේ භාෂාව අක්ෂර පද්ධතිය ගැන කතා කරා. තුන චිත්‍ර කලාව ගැන කතා කරා. මෙහෙම බලනකොට ඊජිප්තුවේ විශේෂම දේ පිරමීඩ ගැන අපි කතා කරා. මෙහෙම බලනකොට ගොඩනැගිලි නිර්මාණය අතින් එතකොට මෙයාගේ භාෂාව අක්ෂරමාලාව අතින් චිත්‍ර කලාව අතින් මේ හැම දෙයකින්ම දියුණු ශිෂ්ටාචාර වැසියන් බවට ඊජිප්තු ශිෂ්ටාචාරය අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ ශිෂ්ටාචාරයේ ලෝකයට අපූර්ව දේවල් දායාද කරපු ශිෂ්ටාචාරය. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි මේ ශිෂ්ටාචාරයේ අපිට දැක ගන්න තියෙන මමීකරණය කියලා කියන්නේ. මේ මල සිරුරු කල් තබා ගැනීම තමයි මමීකරණය කියලා හඳුන්වන්නේ. මමීකරණයත් ලොවට හඳුන්වලා දුන්නේ අපි මේ අද කතා කරන ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැසියන්. නැත්නම් මිසර ශිෂ්ටාචාරයේ වැසියන්. මේ ඔයගලන්ගේ අච්චු පොතේ දාලා තියෙන පින්තූරේ මේ තියෙන්නේ ප්‍රභූවරයෙකුගේ මමියක දැක්වෙන ඡායාරූපයක්. කොට මේ අය මේ මමීකරණය කරලා තියෙන්නේ කෙනෙක් අභාවයට පත් වුණාට පස්සේ සිරුරේ තියෙන ජලය ඉවත් කරලා විවිධ බෙහෙත් වර්ග මේ ආදී දේවල් ගල්වලා රෙදිවල ඔතලා තමයි මේ අයව තැම්පත් කරලා තියෙන්නේ. අපි අර කලින් කතා කරපු පිරමීඩවල පැහැදිලිද? ඒතර මේ අදටත් මේ සිරුරු හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. මූන්ගේ මේ කල් තබා ගැනීමේ ක්‍රමයක් ඇත්තටම මමීකරණය කියලා කියන්නේ. සිරුරක් කල් තබා ගන්න පුළුවන්. මමීකරණයත් ලෝකයට හඳුන්වලා දුන්නේ ඊජිප්තු වැසියන් විසින්. හොඳයි පුතා නිතුග. අපි ලියාගමු ඊළඟ කරුණ මමීකරණය. අලුත් දේවල් ලෝකයට දායාද කිරීම අතරින් ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මමීකරණය. මොකක්ද මේ මමීකරණය කියලා කියන්නේ කියලා අපි ලියාගමු.
Malasiruru. 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 Kaltaba ganime. Malasiruru. Kaltaba ganime. Malasiruru, kaltaba ganime. Mami karana kramaya. Mami karana kramaya. Lovat handunwa dunne. Lovat handunwa dunne. Umesha hondai. Lovat handunwa dunne. Hondai senki. Egyptu vesiyanve. तोर मेथी अन्ने हुंदा इने तुला वासिनी प्रभु वरे कुगे मामियाक ओगलांग अच्छुपोते तियनो मी रूपे पित मेथी अन्ने पुते Tutankhamun Rajuge Mummy Muhune Mata Tabatiburu Ranin Karapu Ves Muhune May Tutankhamun Raju Labalavedi Miyagiye Kenek Vidiyata Tamai Salakanne Tabi Mummy Tempat Karala Tiyenne Kuda Sthaneka Nisa Ekata Me Tutankhamun Kiyana Rajatumage Mummy Tamai Ranin Karapu Me Ves Muhuna Tabala Tiyenne මේ රජතුමා ජීවත් වුණා කියලා සලකනවා ක්‍රිස්තු පූර්ව 1332 ක්‍රිස්තු පූර්ව 1323 අතර කාලයේදී හරි අපි ලියාගමු හොඳයි හැමෝම ලියලා තියනවා Tutankhamun රජු පිළිබඳව අපි ලියාගමු Tutankhamun Rajuge, Mummy Tiera Tibuno, Ranin Karapu Vesmuhuna Tamai, Me Tiene, Agulanga Chupotetiana Me Chaya Rupe, my Tama Anarga Vidiata Nirmane Karapu, Nirmane, Akitogame Ranin, Mevage Vesmuhuna, Nirmane Karana, Egulanga Lohata Akshane, Tama Diuno, Tatweka Tienata, only thing Akin Peno, Megulu Takshani Katin, Kocher Diuno, Shista Chara, Vesian the Kiela. ඔකට මොහු ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 332 ක්‍රිස්තු පූර්ව 1332 ක්‍රිස්තු පූර්ව 1323 අතර කාලයේදී ඔකට Tutankhamun රජතුමාගේ මේ රණින් කරපු වෙස් මුහුණ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි අච්චුපතේ තියෙන අන්තිමට වගුවක් ක්‍රියාකාරකමක් විදිහට කරන්න ඒකත් ඊළඟ සතියේදී හමුම කරගෙන එන්න හරි අච්චුපතේ තියෙන මේ පැවරුම ඊළඟට මගුවක් විදිහට ගහලා කරගෙන එන්න ඊළඟ සතියේදී මම බලනවා අදට අපිට යෙදිලා තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා අපි දැනට අද පන්තිය අවසන් කරමු පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන්
හොඳයි මේ කොටස ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අපි ලියා ගමු ලියාගෙන පන්තිය අවසන් කරමු පොතේ තියෙන වගුව ඊළඟ සතියේදී සම්පූර්ණ කරගෙන ඉන්න අද අපි සාකච්ඡා කරගමු ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන එහෙම නැත්නම් මිසර ශිෂ්ටාචාරය ගැන නොතේරුණු දෙයක් තියෙනවද කාට හරි अच्छुपोते अच्छुपोते प्रिंट औट करगना अच्छुपोते प्रिंट औट करगना पोते अलव हर सारी मैडम Hey. ඊළඟ සතිය එනකොට මේ පැවරුම කරගෙන එන්න මා මැඩම් ආයි බෝවන් ටීචර් තෙරුවන් සරණයි බුදු සාක්ක තෙරුවන් සරණයි ආයි බෝවන් ටීචර් තෙරුවන් සරණයි ටීචර් තෙරුවන් ආයි බෝවන් ටීචර් තෙරුවන් සරණයි කොහෙන් දාස් ගන්නවද නේද ආයි බෝවන් ටීචර් හරිද අර ස්ක්‍රීන් එකේ පළවෙනිම දාපකයි දාන්න පුළුවන්ද දාස් ගන්නවද නේද ටීචර් මම බුදු සරණයි නෑ මේ පැවරුමේ මේක පොතේ इतना कालिन टिप्पे का टीचर टीचर मामा सिटी हमारा तंदा हाँ कौन सा सिटी हमारा तंदी ने पुलवा लिया है अरे खुशी लिए का अरे खुशी लिए टेका तीन एक गले वाले गागा तो हम आई बाबा टीचर गुड नाइट पुजार नाइट
තැනකට මොන හරි අහන්න දෙයක් තියෙනවද? හරි අපි එහෙනම් අවසන් කරමු හැමදෙනාටම සුබ දවසක්.